नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स तिरुवन सरणाई वासनावंत गुणबर पिन्नतुनि मे हिमिदिरी पांदर हिरु सदहम रस वडसटहनत समग लक्वासी लोकवासी उबाप हेमदेनाम मे एकतु वेन्ने मे दवस आरंभ करन्नट लौतुरा बुदुरजानन वहन्सेगे दहम पणिविडयक समग पिन्नतुनि दवस आरंभ करन्नट ओन හොඳ හයියකින් ගුණවත් බවකින් එතකොට දවස ගලාගෙන යන්න ඊටාම පහසුයි හොඳ ප්‍රබල සිතුවිලි ගුණවත් සිතුවිලි හිතේ ඇති කරගෙන දවස ආරම්භ කළාම ඒ හයියත් එක්ක ඒ වේගයත් එක්ක ජීවිතේ ඉතුරු ගෙවෙන පැය 24 23 ඊටාම ගුණවත්ව කුසල් දහම් පුරමින් ජීවිතයේ ඉදිරියට ගමන් කරන්නට පුළුවන්කම ලැබෙනවා. දවස ආරම්භ කරන මොහොතේ නිදි පැදුරෙන්ම බුදු සරණයි කියන චේතනාවකින් දවස ආරම්භ කරන්න. ලොකු කුඩා තරුණ මහලු හැම දෙනාම ඒ වගේ හොඳ චේතනාවකින් දවස පටන් ගන්න. ඒක භාවනාවක් වෙනවා වගේම කර්මස්ථානයකුත්. ඒ වගේ කොයි වෙලාවෙත් තමන් නිතරම මොනවා හරි කරන්න ආරම්භ කරනකොට කවුරු හරි මුණ ගැහෙනකොට ඒ වගේම නිතරම තමන්ගේ දුරකතනේ වුණත් සංවාදයක් ආරම්භ කරනකොට අවසන් කරන අවස්ථාවලදී බුදු සරණයි තෙරුවන් සරණයි දහම් සරණයි සංඝ සරණයි ආදී වශයෙන් තමන්ට හුරු පුරුදු කියමනක් හිතේ රඳවා ගත්තහම ඒක කුසල් සිතුවිලි උපද්දව ගන්න උදව් වෙනවා භවනාවක් වෙනවා කමඨහනක් බවට පත් වෙනවා උදේ පාන්දරම තෙරුවන් සරණයි කියලා දවස ආරම්භ කරන්න. මේ කියන වචනේ පින්වතුනි නිකම්ම තෙරුවන් සරණයි කියනවට වඩා ඔය ඇත්ත ආය උත්සාහ කරලා බලන්න. තුනුරුවන් හදවතේ තැන්පත් කරගෙන සිහි කරගෙන තෙරුවන් සරණයි කියලා කියනවා. එතකොට කොහොමද තමන්ගේ හදවතට දැනෙන්නේ? බුදුරජාණන් වහන්සේ තමන්ගේ හිතේ චිත්ත රූපය මවාගෙන ධර්ම රත්නය මහා සංඝ රත්නය සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අර පස්වග මහා ඍෂිවරුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමග ධර්මය ශ්‍රවණය කරනවා ඒ විදිහට චිත්ත රූප හදවතේ මවාගෙන මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා පිළිබඳව චිත්ත රූපයක් හදවතේ මවාගෙන තෙරුවන් සරණයි කියනකොට හදවතට දැනෙන සහනය අර වචන මාත්‍රයෙන් පමණක් අපි ප්‍රකාශ කරන යමකට වඩා ඊටාම ප්‍රබලයි. දැන් අපි උත්සාහ කරමු මේ හිමිදිරි පාන්දර තෙරුවන් සරණයි කියලා කියමු ලෞතුරා බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන. මාත් එක්ක කියමු බලන්න තෙරුවන් සරණයි. මේ වචනේ කියනකොට බුදුරජාණන් වහන්සේ හදවතේ ඇඳෙන්නට ඕන චිත්ත රූපයක් Tamanta පුළුවන් මට්ටමින් ඒ වගේම බුදුන් දහම් සංගුණ තුනුරුවන්ම මේ ත්‍රිවිධ රත්නයේ පිළිබඳව තමන්ගේ හිතේ තියෙන අවබෝධය වැඩිතරමට අර තෙරුවන් සරණයි කියන වචනයේ ගුණය සාරය අර්ථවත් බව ඒ වගේම එහි ආශිර්වාදය පවා පින්තුනි ප්‍රබල වෙනවා අපි යමක් පිළිබඳව කොයි තරම් දුරට අවබෝධයක් තියෙනවද අපට ඒ අවබෝධයේ තරමට එහි ආශිර්වාදය ගුණය බලය වර්ධනය වෙනවා. තමන් කරන රැකී රක්ෂාව වුණත් එහෙමයි පින්වතුනි. ඒ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. එතකොට තුනුරුවන් සරණයි කියලා කියනකොට ඒ අවස්ථාවේදී
ඕනෑම කෙනෙකුගේ හදවත ඇඳෙන චිත්තරූප ඉතාම ප්‍රබලයි. ඒ චිත්තරූප හදවතේ තුනුරුවන් පිළිබඳව තියෙන අවබෝධය වැඩිවන තරමට එහි ගුණය බලය වඩා වර්ධනය වෙනවා. ඒ වගේමයි පින්නතුනි දානයත්. අද අපි මාතෘකාව හැටියට යොදාගත්තේ දානය පිළිබඳව කතා කරන්න මේ පුංචි වෙලාවේ. හැබැයි දානය පිළිබඳ කතා කරන්න සමහරු අකමැති වෙන්නත් පුළුවන්. දෙනවා 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 කියන වචනටත් අකමැතිකම හිතෙනවා. ඒ සංසාරේ දීලා පුරුද්දක් නැති වුණාම පින්නතුනි එහෙම හිතෙනවා. නමුත් දන් දීලා පළපුරුද්දක් තියෙන අයට දානය කියනකොටම අර සංසාරේ කරපු කුසල බලය මතුවෙනවා, පෙරපින් මතුවෙනවා. දීමනාම අපි පුරුදු කරගන්නට ඕන. පුංචි සංධියේ ඉඳලම, පුංචි අවධියේ ඉඳලම, තරුණ වයසේ ඉඳලම මේ දීමනාව හොරු පුරුදු කරගතිපු හිතට පින්නතුනි සසර ගමන ඊටාම පහසු වෙනවා. ඒකට පුංචි උදාහරණයක් ඔබට පැහැදිලි කරනවා නම්, ලෞතුරා භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පාරමී පුරන අවධියේ උන්වහන්සේලා දස පාරමිතාවන්ගෙන් කලින්ම මුලින්ම පුරන පාරමිතාව කුමක්ද? දාන පාරමිතාව. සියලු බුදුරජාණන් වහන්සේලා මුලින්ම පූර්ණේ කරන පාරමිතාව දාන පාරමිතාව. නියත විවරණ ලැබලා බුද්ධකාරක ධර්ම පුරන්න උන්වහන්සේලා පියවර මනිනකොට සංසාරේ බුදු වෙන්න හිතක් සකස් කරගන්න උන්වහන්සේලා ඊළඟට කල්පනා කරන්නේ බුදු බව ප්‍රාර්ථනා කරමින් බුද්ධකාරක ධර්ම මොනවද? සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට අවශ්‍ය කරන ධර්ම මොනවද? එයින් මම මුලින්ම පූර්ණේ කළ යුත්තේ, පිරිය යුත්තේ මොන ධර්මද? ඒ මොහොතේදී සියලුම බෝසත්වරු පූර්ණේ කරන පළමු ධර්ම කාරණාව තමයි දානය, දීම. දීමේ කෙලවර පින්නතුනි අපි ඔක්කොම පුරුදු කරන්නේ අත්හැරීම. අපි හැමෝම වෙහෙස මහන්සි වෙලා දහඩිය මුගුරු වගුරුවල ශ්‍රමය ධනය හරිහම් ශ්‍රමය කැප කරලා ධනය මිල මුදල් හරිහම්බ කරගන්නවා. ඒ අපටම කියලා සැපවත්ව පහසුවෙන් සුඛ විහරණයෙන් ජීවිත ගත කරන්න. එහෙම හම්බ කරගන්න ආහාර පාන මිල මුදල් යාන වාහන වතු පිටි දේපල මේ කියනා වූ සීළු සැප සම්පත් අනුන් වෙනුවෙන් අනුන්ගේ යහපත පිණිස දෙනවාය කියන එක පහසු කාරණාවක් නම් නෙමෙයි. මොකද වෙහෙස මහන්සිය දන්න කෙනා ඒ පිළිබඳ ආසාව අත්හැරලා දෙනවාය කියලා කියන්නේ යුද්ධංච සමානම අවදානේ. හරියට යුද්ධයක් වගේ පින්නතුනි. හුඟා ගැඹුරු ළිඳකින් වතුර බාල්දියක් ගොඩට ඇදගත්තපු මිනිස්සයා බඹ ගණනාවක් ගැඹුරු ළිඳකින් ඒ වතුර ටිකට තමන් මහන්සි වුණු ප්‍රමාණය දන්නවා. ඒ වතුර බාල්දිය වුණත් අනුන් වෙනුවෙන් දෙනවාය කියන එක ඒ මිනිස්සයාට යුද්ධයක් වගේ. ඉතින් එහෙම කාරණා තියෙද්දි තමන් වෙනුවෙන් කියලා හරි හම්බ කරගත්තු යාන වාහන, ගේදොර, ආහාර පාන, මිල මුදල්, වතු පිටි, රෙදිපිලි මේ කියන්නා වූ මිනිස්සෙකුට අවශ්‍ය කරන ආහාර පාන, කෑම බීම, ඉඳුන් හිටුන්, බෙහෙත් හේත් දන් දෙනවා කියන එක පහසු කාරණාවක් නෙමෙයි. නමුත් මේ හිමිදිරි පාන්දර ඔය ඇත්තෝ හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුදු මග ගමන් කරන්න බුද්ධකාරක ධර්ම පුරද්දි බෝසත් අවධියේදී පළමුවෙන්ම පූර්ණය කළේ දාන පාරමිතාව. බුදු මඟ ගමන් කරන ඔබ අප හැම දෙනාගේම ජීවිතේ මෙන්න මේ කියන කුසල් සිතුවිලි නිතරම සංවර්ධනය විය යුතුයි. ඒ නිසා හිමිදිරි පාන්දරම කල්පනා කරන්න, මම අද මොනවද දෙන්නේ, මම අද මොනවද දන් දෙන්නේ කියලා හිතන්න. එහෙම හිතලා තමන්ගේ රාජකාරියට පියවර තියන්න. තමන්ගේ ගේදොරින් එළියට බහිනකොට මං මොනවද අද දන් දෙන්නේ කියලා. ඒ වගේම රෑ නින්දට යද්දී ඔබ මොනවත්ම දන් දුන්නේ නැත්තම්
නිදාගන්න යන්න එපා පින්නතුනි. ඒ දවස නිරර්ථක දවසක් බවට පත්වෙනවා. මොනවාම හරි දන් දෙන්න හැම දවසකම උත්සාහ කරන්න. දවසක් කියලා කියන්නේ දීර්ඝ කාලයක්. පැය 24ක් පැයවලින් ගත්තත් ඉතින් සිංහල දවස් ක්‍රමයට නම් අද ඉර පායපු වෙලාවේ ඉඳලා ඉර බැහැලා ගිහලා හෙට ඉර පායනකම්ම දවස. ඉතින් මේ කාලය තුල මොනවාම හරි දෙන්න පුළුවන්. නොදී මැරෙන්න වුණොත් පින්වතුනි ඒක මහා අභාග්‍යයක්. දන් දෙන කෙනා ඉද නන්දති පෙච්ච නන්දති. මෙලවත් සතුටු වෙනවා පරලවත් සතුටු වෙනවා. මෙලවත් සතුටු වෙනවා පරලවත් සතුටු වෙනවා. මොනවාම හරි මම දන් දෙනවාය කියන හැඟීමෙන් දවස ආරම්භ කරන්න. දන් දෙන්න හුඟක් මිල මුදල් අවශ්‍ය නෑ පින්වතුනි. බොහොම සුළුවෙන් වුණත් දන් දෙන්න පුළුවන්. ගිහි පින්වතුන් දවසකට 3 වේලක් ආහාර ගන්නවා. උදේ, දහවල්, රාත්‍රියේ. මේ 3 වේලම මොනවා හරි හම්බ කරගත්තු යමක් තමන් පිඟානට බෙදාගෙන ආහාර පාන හැටියට භුක්ති විඳිනවා. ඔය තු දැකලා ඇති භික්ෂුන් වහන්සේලා දන් වළඳනකොට ඒ දන් වළඳන්න ආරම්භයේදී පාත්‍රයට දානීය සූප ව්‍යංජන ලැබුණායින් පසුව උන්වහන්සේලා පළමුවම කරන්නේ අර ලැබිච්ච දාණයෙන් දාන පාත්‍රාවෙන් බත් විඩක් අනලා හැමදෙම එකතු කරලා ඒක අහකරන එක පැත්තකින් තියන එක. ඒ මොකටද කියලා ඔය ඇත්ත දන්නවද? අර තමන්ගේ පාත්‍රාවට ලැබුණු දන් පතෙනුත් බත් විඩක් දන් දෙන්න උන්වහන්සේලා අමතක කරන්නේ නැහැ. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. සියලුම ලෝක සත්වයෝ ආහාරයෙන් තමයි යැපෙන්නේ. හැමෝටම ආහාර අවශ්‍යයි. මේ බඩේ ගින්දර කුසේ ගින්දර කියන එක නිවා ගන්න එක පහසු කාරණාවක් නෙමෙයි පින්නතුනි. මේ ලෝකයේ උදේ පටන් රෑ වෙනකන් කුරා කුහුඹ වගේ ඉඳලා මනුස්ස සතාගේ පටන් සියලුම ලෝක සත්වයෝ හිමිදිරි පාන්දර ඇහැරලා දුවන්නේ මොකටද? කෑම හොයාගෙන, ආහාර පාන හොයාගෙන. එහෙම හොයාගෙන යන සත්වයෝ රෑ වැටෙනකොට ජීවිතේ රැකගන්න කොහේ හරි ගහක කොළක හැංගෙනවා. ඊළඟට රෑ වෙනකොට තවත් සත්වයෝ කොටසක් එළියට බහිනවා. ඒ සත්තු රෑ එළි වෙනකන් අන්ධකාරයේ ආහාර හොයනවා. මරා ගන්නවා, ඇන කොටා ගන්නවා, කෑකෝ ගහ ගන්නවා. මේ ඔක්කොම කරන්නේ ආහාර පාන වෙනුවෙන්. මනුස්ස ලෝකේ බැලුවත් පින්නතුනි මිනිස්සු හොරකම් කරන්නේ, වංචා කරන්නේ, සත්ව ඝාතනවලට යොමු වෙන්නේ, මේ හැම දෙයක්ම කරන්නේ මේ පසු විපරම් කරලා බැලුවහම අපි පසු බිම. ඇත්තටම මේ ආහාර පාන බඩ වියත රැකගන්නනේ. ඉතින් ඒ නිසා තමන්ගේ පාත්‍රාවට ලැබුණු දාණයෙන් වුණත් භික්ෂුන් වහන්සේලා බත් විඩක් දන් කටක් අනුන්ට පිරිනමන්න පසුබට වෙන්නේ නැහැ. ඒ නිසා ඔය ඇත්තන්ටත් පුළුවන්. භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි මේ සත්ක්‍රියා යෝග්‍ය. ඔබ හැම දෙනාමත් පින්වතුනි තමන් බත් පාර්සලේ ලියාගත්තම කාර්යාලයේදී ගෙදර ඉඳන් හදාගෙන ආපු තමන්ගේ නෝනා මහත්මිය, දයාබර බිරිඳ, අම්මා තාත්තා හදලා දීපු බත් පංගුව, ඒකෙන් බත් විඩක් මුලින්ම අනලා අයින් කරන්න. ඉඳුල් ටික දන් දෙන්න හරිම පහසුයි. හැබැයි මේ අග්‍රදානයක් දෙනවා කියන එක ලේසි නෑ. මුලින්ම දෙන එක අර බඩ ගින්නත් එක්ක තමන්ට අවශ්‍ය වෙන මේ ආහාර පානේ ඇහැට දැක්ක ගමන්ම පින්වතුනි දෙනවා කියන එක අමතක වෙනවා. ඒ නිසා මේ ආහාරය වළඳන්න කලින් ආහාරයට ගන්න කලින්ම දෙන්න පුරුදු වෙන්න. අද උදේ ඔන්න ඔය ඇත්තු ඉගෙන ගන්න දහම් පාඩම දෙන්න ඉගෙන ගන්නවා, දන් දෙන්න ඉගෙන ගන්නවා. ඒකත් සුවිශේෂ විදියට දන් දෙන්න ඉගෙන ගන්නවා. තමන්ගේ ආහාරයේ මුල්ම කොටස දන් දෙනවා. සියලු සත්වයන්ට ආහාරයක් වේවා කියලා ඒක අයින් කරලා තියලා ඉන් පස්සේ තමයි තමන්ගේ ආහාරය වළඳන්නේ. ඒ වගේම ආහාරයෙන් පසුවත් පින්වතුනි මේ ඉඳුල් බත් ටික ආහාර ටික තමන් ආහාරයට අරගෙන ඉතුරු වෙන ටික යමක් වෙනවා නම් ඒකත් අහකරනකොට පරිසරයටත් හානියක් නොවන විදියට, සත්වේකුට ආහාරයක් වෙන විදියට බත් ඇටේ ඉඳලා කුරා කුහුඹු ආහාරයට ගන්නවනේ.
මේක මේ ලෝකයේ කුරා කොහුඹ වගේ පටන් හැමෝටම ආහාරයක් වේවාය කියන චේතනාවෙන් අහ කරන්න විසි කරන්න. එතකොට බත් පිඟානෙම ධර්මයේ ඉපදිලා ආහාර පාත්‍රයම ධර්මයේ ඉපදිලා. එතකොට මේ වගේ තුන් වරුවක් ආහාර ගන්නකොට තමන්ගේ කුසල චිත්තය ආහාරයත් සමගම වැඩිලා. ආහාරයත් සමගම කුසල චිත්තය වැඩිලා. දන් දීම පුරුදු කරලා. අපේ රටේ බෞද්ධ ජනතාව පිළිබඳව අපි හරිම සතුටුයි මහා සංඝරත්නය හැටියට. මොකද ඒ ඇත්තු තරම් දන් දෙන ජාතියක් අපි තව දැකලා නැහැ. හැම අවස්ථාවකදීම තමන්ගේ සහෝදර ජනතාවට ආපදාවක් විපත්තියක් වුණහමත් ගං වතුර ආදී නාය යෑම් සුනාමි ව්‍යසන මේවා ඇති වුණහමත් දන් දෙන්න අපේ ජනතාව උනන්දුයි. ඒ වගේම විවිධ ප්‍රධාන පොහොය ආදී පුණ්‍ය කර්ම යෙදෙන අවස්ථාවලදී දන් පැන් පූජ කරනවා. දන් සැල් පවත්වනවා. විවිධ ආකාරයෙන් දන් පැන් පූජ කරනවා. තමන්ට දෙන්න පුළුවන් දේ සමහරු බුද්ධියක් දන් දෙනවා. ඒ වගේ අපි දැකලා තියෙනවා. ඉතින් දොස්තර මහත්තයෙක් වුණත් අපි දැකලා තියෙනවා, අපට මුණ ගැහිලා තියෙනවා සමහර දොස්තර මහත්තුරු මාසේ දවස් 30ම තමන්ගේ පෞද්ගලික ආයතනයේ බෙහෙත් හේත් දෙන ගම මාසිකට එක දවසක් තමන්ගේ දෙමව්පියෝ වෙනුවෙන් පින් සලකලා, අනේ මගේ මෑණියෝ මගේ පියා මට උගන්වලා තමයි මේ විදියට දොස්තර මහත්තයෙක් වෙන්න මේ වගේ වෛද්‍ය වෘත්තියකට මඟ කිව්වේ. ඒ නිසා මගේ මව්දෙමව්පියන්ට පින් සිද්ධ වෙන්නය කියලා මාසේ දවස් 30න් එක දවසක් නොමිලේ බෙහෙත් හේත් ලබා දෙන දොස්තර මහත්වරු වෛද්‍යාචාර්යවරු අපට මුණ ගැහිලා තියෙනවා. ඒ වගේ තමන්ට පුළුවන් විදියට තමන් නිතරම බලන්න මොකක්ද මට දන් දෙන්න පුළුවන්, කොහොමද දීමනාව පුරුදු කරන්න පුළුවන් පින්වතුනි. අනේ පිඬු මහසිටුතුමා පින්වතුනි, ගෞතම සම්මා සම්බුද්ධ රාජ්‍යයේ අග්‍රධායකයාණන් බවට පත් වුණා. ඒ එතුමා සංසාරේ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ සමයේදී අග්‍රදායක තනතුරක් පිරිනමනවා දැකලා එතුමට හිතුණා මටත් සම්බුද්ධ ශාසනයක අනාගතේ අග්‍රදායක තනතුරක් ලබන්නට ඇතනම් කියලා. එහෙම හිතලා එදා පටන් එතුමා අග්‍රදායක තනතුරට පෙරුම් පිරුවා. ඉතින් එහෙම පෙරුම් පුරලා ගෞතම සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණු අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යයේ අනේ පිඬු මහසිටුතුමා හෙවත් සුදත්ත මහසිටුතුමා අග්‍රදායකත්වයේ ලැබුවා. අනේ පිඬු කියන නමත් ලැබුණා. කවුරුවත් ඉල්ලගෙන ආවොත් පින්නතුනි හිස් අතින් යැව්වේ නැහැ. යාච යෝග කියලා කියන. තමන්ගේ ඉදිරියට එන කෙනා ඔය ඇතු සමහර විට හිතනවා ඇති මේ ඉල්ලගෙන එන කෙනා වංචා කරන්නයි එන්නේ කියලා. ඒ වංචා කරන කාර්යය ඉල්ලන කෙනා සතු දෙයක්. එයා වංචාවෙන්ද ඉල්ලන්නේ? එයා ව්‍යාපාරයක්ද කරන්නේ කියන එක තමන් සතු කාර්යය, තමන්ගේ හිත. තමන් ඇයි දෙන්නේ? තමන්ට දෙන්න පුළුවන්ද? තමන්ගේ පිරිසිදු බව හිතන්න. සුදස්සං වජ්ජං අඤ්ඤේසං අතනෝ පන දුද්දසං. මේ තමන්ව පිරිසිදු කරන්න අනුන් අයට බෑ, අන්න අයට බෑ පින්නතුනේ. තමන්ගේ පිරිසිදුකම ගැන හිතන්න. අනුන් පිරිසිදුද අපිරිසිදුද? අනුන්ගේ වස්ත්‍ර පිරිසිදුද අපිරිසිදුද? අනුන්ගේ ක්‍රියා පිරිසිදුද අපිරිසිදුද? අනුන්ගේ වචන සිතවිලි පිරිසිදුද අපිරිසිදුද කියන කාරණේ අන්සතු කාරණයක්. තමන්ගේ හිත පිරිසිදුද අපිරිසිදුද? ඒ බව විමසිල්ලෙන් ඉන්න. තමන්ගේ වචන පිරිසිදුද අපිරිසිදුද? ඒ බව විමසිල්ලෙන් ඉන්න. තමන්ගේ ක්‍රියාව, තමන් දෙන දීමනාව පිරිසිදුද අපිරිසිදුද? එහෙම හිතලා කවුරුවත් තමන් ඉස්සරහට ආවොත් පින්නතුනේ හිස් අතින් යවන්න එපා. අඩුම තරමේ සිනහවක් දන් දීලා ඒ වෙලාවේ මොකුත් දෙන්න නැත්තම් බුදු සරණයි කියලා හරි, තෙරුවන් සරණයි කියලා හරි හදවතින්ම ප්‍රාර්ථනා කරලා දෙන්න දෙයක් නැති වුණත් කරුණාව උපද්දවගෙන තමන්ගේ හිතේ දක්ෂ වෙන්නට ඕන කුසල සිතුවිලි නිතරම මතු කරගන්න උපද්දවගෙන. අනේ මේ ලෝක සත්වයා මේ මනුස්සයාගේ දුක ගින්දර කුසේ ගින්දර නිවේවාය කියලා හරි ප්‍රාර්ථනාවක් කරලා යන්න පසුබට වෙන්න එපා. ඉතින් අනේ පිඬු මහසිටුතුමා ඒ විදියට හැමදාම දන් දුන්නා. මට මතක් වෙනවා පින්නතුනි මේ ප්‍රේත වස්තුවේ සඳහන් වෙන පුංචි කතාන්දරයක් මම කෙටියෙන් පැහැදිලි කරනවා.
වෙලාව හැටියට බලන්න අනේපිඩු මහසිරිතුමාගේ නිවසට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉන්න මොහොතක පුංචි දරුවෙක් සිටුතුමාගේ දුවණියක් ඒ දුවණිය ගත්තේ පුංචි බෝනික් එක සෙල්ලම් බඩුවක් තිබුණා අත්තම්ම හදලා දීපු කිරියම්මා මේක හදලා තිබුණේ මැටියෙන් පිටිවලින් ඉතින් මේ පුංචි බෝනික් බිම වැටිලා බිඳිලා ගියා අන්තිමේ මේ පුංචි දරුවා අඬනවා වැළපෙනවා අනේ මගේ පුංචි බෝනික්ක කැඩිලා ගියා නේ කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සමීපයේ මේ දරුවා අඬාගෙන ආවම අනේ පිඩු මහසිතතුමාගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ ඇයි අඬන්නේ මේ දරුවා? අඬන්නේ මේ බෝනික්ක බිලිච්ච නිසා. ඒ වෙලාවේදී අනේ පිඩු මහසිතතුමා මෙන්න මෙහෙම දානයක් පනවනවා. පින්නතුනි හොඳට මතක තියාගන්න. මේ බිඳිලා ගියපු බෝනික්ක වෙනුවෙන් අපි දානයක් දීලා මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරමු කියලා දරුවගේ හිත හදනවා. දරුවගේ හිත හදනවා. ඒ නිසා කල්පනා කරන්න පින්වතුනි අර නැති වුණු බෝනික්ක වෙනුවෙන් බිඳිලා ගියපු බෝනික්ක වෙනුවෙන් දානයක් දුන්නා සෙල්ලම් බඩුව වෙනුවෙන්. ඉතින් බලන්න යං කිංචාරම් මනං කତ୍වා දජ්ජා දානං අමච්චරේ. නොමසුරු අය පින්වතුනි මොන්නම හෝ අරමුණක් පෙරදරි කරගෙන දන් පින්කම් සිද්ධ කරගත යුතුයි. දන් දෙන එක පහසු නෑ යුද්ධයක් වගේ. මොකද මේ හිත ඇතුලේ තමන් සතු දෙයක් දෙනවාය කියන එක පහසු නෑ. සමහර වෙලාවට ගොඩාක් තියෙන කෙනෙකුට පුංචි දෙයක් දෙන්න පහසු වෙන්න පුළුවන්. නමුත් පින්තුනි තමන් ළඟ තියෙන වටිනාම දෙයක් දන් දෙනවාය කියන එක ඒක අපහසු කාරණාවක්. ඒක පින්තුනි ඉතාම පහසු කාරණයක්. අපි දැකලා තියෙන ජාතක කතන්දර බරණැස් පුරවරේ එහෙම රජතුමා. ඒ රජතුමා වරක් මානසික රෝගියෙක් බවට පත් වුණා. තමන්ගේ භාණ්ඩාගාරයේ තිබිච්ච වටිනාම සම්පත් දන් දීලා. අනේ මං වටිනාම දේ දන් දුන්නා නේද කියලා. ඒ නිසා පින්නතුනි වටිනා දේවල් දන් දෙන්න හිත හදාගන්න එක අග්‍රදායකයෙක් වෙන්න වටිනා දේ දන් දෙන්න ඕන ඒ මට්ටමට හිත හදාගන්න එක අපහසු කාරණාවක්. ඒ නිසා ටික ටික දවසින් දවස තෝක තෝකං කනේ කනේ ටික ටික මොහොතෙන් මොහොත දීමනාව පුරුදු කරන කෙනාට අන්තිමේ තමන්ගේ අර දාන පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් ඇස්සිස් මස්ලේ ශරීරාංග පවා දන් දෙන්න පුළුවන් හිතක් ඇති වෙනවා. ලේ දන් දෙන්න හිතක් ඇති වෙනවා. ලේ ටිකක් වුණත් පුළුවන් කාලේ තරුණ කාලේ දන් දෙන්න උත්සාහ කරන්න. ඒ වගේම අන්තිමේ ජීවිතේ පවා දන් දෙන්න පුළුවන් හයියක් පින්නතුනි මේ දීමනාව පුරුදු කරන අයට ඇති වෙනවා. එහෙනම් අද හිමිදිරි පාන්දර ඔබ හැමදෙනාම හොඳට මතක තියාගන්න. තමන් දානපති කෙනෙක් වෙනවා. දාන දාස කියලා කියන්නේ තමන් කනවට බොනවට අඳිනවට පළඳිනවට ඉන්නවට හිටිනවට වඩා අඩුවෙන් යමක් දන් දෙනවා නම් ඒක දාන දාස. තමන් කන බොන පිළිවෙලට යමක් දන් දෙනවා නම් ඒක දාන සමනේ. හැබැයි දානපති වෙන්න අමාරුයි. තමන් ජීවත් වෙනවට අඳිනවට කනවට බොනවට වඩා වැඩි යමක් ඊට වඩා පිළිවෙලකට දන් දෙනවා කියලා කියන්නේ දානපති කියන එක පින්වතුනි දානපති. ඉතින් අන්න ඒ වගේ දන් දෙන්න හිත හුරු කරගන්න හදවතින්ම දෙන දේ දෙන්න අත්හැරලා දෙන්න ආයේ ඒ දෙන දේ ගැන ආසාවක් ඇති කරගන්න එපා. ඒ දුන්න කෙනා ඒකෙන් මොනවද කරන්නේ ඒව පාවිච්චි කරනවද ප්‍රයෝජනෙට ගන්නවද ඒව ගැන හිතන්න යන්න එපා. තමන්ගේ පිරිසිදු බව ගැන හිතන්න. තමන් පිරිසිදු වෙන්න. දීමනාවෙන් හිත පිරිසිදු වෙනවා. ලෝභය පහව යනවා. ద్వේෂය පහව යනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අපි ඊටාම හොඳින් දන්නවා පින්නතුනි දුන්නම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ සංසාරේ සක්විති රජසැප සම්පත් ලැබුවා. බුද්ධ රාජ්‍ය පවා ලැබුවේ මේ දීමනාව මුල් කරගෙන දස පාරමී ධර්ම පූර්ණය කිරීම හේතුවෙන්. එහෙමනම් හිමිදිරි පාන්දර ඔබ හැම දෙනාම හිතට ගන්න. අද මම මොනවම හරි දන් දෙනවා. මොනවම හරි දන් දෙනවා. සමහර වෙලාවට පින්වතුනි මෙන්න මේ පුංචි දෙයක් හිතන්න. බස් රථයේ ගමන් කරන ගමන් එක්කෝ දරුවෙක් ලැබෙන්නේ ඉන්න අම්මා කෙනෙක් බස් එකට ගොඩ වෙනවා. වයසක අම්මා කෙනෙක් බස් රථයට ගොඩ වෙනවා. තමන්ගේ ආසනය දන් දෙන්න. ඒ වෙලාවේ තමන් වාඩි වෙලා හිටපු එක අනේ අම්මා එන්න කියලා ඉවර වෙලා වාඩි කරවන්න. ඒ ආසනේ මොහොතේ. බස් එකත් අනුන්ගේ තමයි.
කවුරු කොහොම වුණත් කමක් නෑ. අර පිරිසිදු චේතනාව තමන් ආසනය දෙනවාය කියන එක. ඒ අමව වාඩි කරන්න. එතකොට කරුණාවක් හිතේ ඇති වෙනවා. මේ මනුස්ස ලෝකෙ ඒ වගේ හිත් තියෙන මිනිස්සු බොවුනානම් මේ මනුස්ස ලෝකෙ කොච්චර ලස්සනද. අමුතුවෙන් ලස්සන තැන් හොයන්න බලන්න යන්න ඕන නෑ. අපි හැමෝම අපේ හිත් ලස්සන කරගත්තනම් වටපිටාවේ ඉන්න අය හැමෝම දකින්නත් ආසයි ලස්සනයි පින්නතුනේ. බලන්න බස් රථයේදී ආසනේ දන් දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පුංචි දෙයක් සමහර වෙලාවට රෝහල්වල වැඩිහිටි නිවාසවල ළමා නිවාසවල පුංචි දරුවෝ අනේක ප්‍රකාර වශයෙන් ඉන්නව දෙමව්පියෝ නැතුව. ඉතින් ඒ අය බලන්න යන්න දවසක් යොදාගෙන ගිහිල්ලා බෙලි මල් ටිකක් රණවරා ටිකක් කොත්තමල්ලි ටිකක් තඹගෙන ගිහිල්ලා රෝහලේ ඉන්න රෝගීන්ට ඒ වෛද්‍යවරුන්ගෙන් අවසර අරගෙන පුංචි දානයක් මං හිතන්නේ නෑ රුපියල් 50ක්වත් වියදම් වෙයි කියලා ওই කඩපොලකින් කොත්තමල්ලි ටිකක් බෙලි මල් ටිකක් අරගෙන තඹගෙන හකුරු කෑල්ලක් එක්ක අරන් ගිහින් දෙන්න. ඒ අය බලන්න ගියාමත් සතුටුයිනේ. අන්න ඒ වගේ දීමනාව ටික ටික පුරුදු කරන්න. ඒ වගේම තමන් ඉන්න කියන තැන පාර තොට තමන්ට පුළුවන් වෙලාවේදී පිරිසිදු කරගන්න. ඒවට මේවට වුණත් යොදවන්න පුළුවන් තමන්ගේ දීම. ඒ වගේම පුළුවන් වෙලාවට පින්නතුනේ හැමෝම එකතු වෙලා ගමේ දන්න කියන නෑදෑහිත මිතුරන් මේ ඔක්කොම එකතු වෙලා හැමෝගෙම පුංචි හරි දෙයක් එකතු කරගෙන මහා සංඝරත්නයටත් බුදුරජාණන් වහන්සේටත් බුද්ධ පූජාවක් පූජ කරලා දන් දෙන්න අමතක කරන්න එපා. හිතේ බලාපොරොත්තුවක් තියාගන්න. මම රැකියාව කරලා ගන්න පළමු වැටුපෙන් එක්ක මම රැකියාව වර්ෂයක් පුරලා රැකියාව අවුරුද්දක් කරලා ඒ අවුරුද්දෙම ඉතුරු කරලා මුදලක් මන් දන් දෙනවා. මන් දැකලා තියෙන පුංචි දරුවෝ පුංචි කැටේ එකතු කරලා දන් දෙනවා. අවුරුදු ගානක් එකතු කරපු ඒ කැටේ එකතු කරලා තමන් එකතු කරපු සල්ලි ටිකෙන් දන් දෙනවා. ඒ වගේ අවුරුද්දක් හරි කමක් නැහැ. පෙරම් පුරලා එතකොට තමන් හරි හම්බ කරනකොට තමන්ගේ හිතට කුසල චේතනාවක් එනවා. පින්නතුනි මං හම්බ කරන්නේ දානයක් දෙන්න. මගේ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් මගේ මව්දෙමව්පියෝ එකතු කරගෙන බුදුරජාණන් වහන්සේට දන් දෙන්නයි මේ කරන්නේ. පුංචි පුංචි විදියට හිතන්න. හිතලා හැමදාම දවසේ මොනවම හරි දෙයක් දන් දෙන්න. විචිත්‍රව දන් දෙන්න. ලස්සනට දන් දෙන්න. සකසලා දන් දෙන්න. හදවතින්ම දන් දෙන්න. දාන පාරමිතාව පුරන්න. ඔබ හැම දෙනාටම උතුම් වූ දාන පාරමිතාව පුරන්න දන් දෙන්න. හයිය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි මේ හිමිදිරි පාන්දර හිරු සදහම් රැස් වැඩසටහනත් සමග හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් කාර්ය මණ්ඩලය ඇතුළු පින්වත් හැම දෙනාම එකතු වෙලා ලෝක සත්වයාට කුසල් සිතුවිලි සංවර්ධනය කරන්නට මේ මෙහෙයවන වැඩසටහන් ධර්ම සාකච්ඡා දහම් දේශනා ආදීන් අප ඔබ හමුවට පැමිණිලා මේ පැහැදිලි කරන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුදු මග දහම් මග. ඒ අනුව යමින් ඔබ හැම දෙනාටම දාන පාරමිතාව පුරන්න මේ පුංචි ධර්ම දේශනාව උපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද එයි මරු පින් කරගන්නේ කෙලෙසද සෙට මරු නේති සිතන්නේ. අපි කොහොමද වගකීමෙන් කියන්නේ අපි අද මැරෙන එකක් නෑ කියලා. හෙට මැරෙන එකක් නෑ කියලා. අද මැරෙන්නත් පුළුවන් හෙට මැරෙන්නත් පුළුවන්. ඒ නිසා අද එයි මරු දැන් මේ මොහොතේ මාරයා මරණය අපි කරා පැමිණෙන්න පුළුවන් කියන සිතිවිල්ල හිතේ තියාගෙන හැම වෙලාවෙම දන් දෙන්න උත්සාහ කරන්න. දන් දෙන්න උත්සාහ කරන්න. වතුර ටිකක් හරි දන් දෙන්න. තමන්ට පුළුවන් වෙලාවට පුංචි දෙයක් හරි දන් දෙන්න උත්සාහ කරන්න. දානංච යුද්ධංච සමානමහ යුද්ධයක් වගේ දානය දිනන්න ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය රැකවරණය ලැබේවා. සියලු දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටමත් දාන පාරමිතා පුරන්න මේ දේශනාව හේතුපනිශ්‍රය වේවා.